අඟහරුවාදා නුගසවරෙන් අපි හැමදාම උත්සාහ කරන්නේ ඔබට වටිනා කියන දේවල් කියලා දෙන්න. මේ කාලයට ගැළපෙන විදිහට විශේෂයෙන්ම ගෘහණියෝ කැමති අරපිරිමැස්යෙන් තමන්ගේ ජීවිතයේ එදිනෙදා දේවල් අරගෙන යන්න. ඉතින් ඔබ මේ දකින මේ පොලොස් කැටෙන් මෙන්න මේ වගේ ආහාරයක් හදාගන්න පුළුවන් නම් මම හිතනවා මේ කාලයට හරි වටිනවා කියලා. ඉතින් ඔබට මතකයි අපි කලින් වැඩසටහන් වලදීත් කියලා දුන්න ආහාර කල් තබා ගන්න ක්‍රම ගැන. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ පොලොස් බැදුමක් හදලා මේ පොලොස් කල් තියාගන්න විදිහ ඔබට කියලා දෙන්න. අපිත් එක්ක ඉන්නවා ඒ වෙනුවෙන් ප්‍රවීණ සූපවේදිනී සුරේණී ජයසූරිය මහත්මිය. හයි මොන්. සුබෝදයසන. දැන් කලින් වැඩසටහන් වලට ප්‍රතිචාර නම් බොහොමයි. ඒ නිසාමයි අදත් අපි හිතුවේ මේ වගේ ආහාර කල් තබා ගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න ඕනේ කියලා. සුරේණී මහත්මිය, දැන් මේ කාලේ පොලොස් හරියට තියෙනවා. හැමෝම හරි කැමති පොලොස් කන්න. අපි අද පොලොස් පැදුමක් හදා ගන්න හැටි කියලා දෙන්නේ. අපි ඕන කරන දේවල් ඉස්සෙල්ලා මතක් කරමුද? අපිට ඕන වෙනවා විනාකිලි ටික, කහ. මේකේ තියෙන්නේ සියඹලා විනාකිලි වල දිය කරගෙන අරගෙන තියෙන්නේ. ලුණු, මේක අපි අර කෑම රස ගන්නන දාන සුවඳ කුඩු එක. ගෙදර හදාගත්තු එක. කෑලි මිරිස්, ඉඟුරු සුදු ලුණු පේස්ට් එක සහ සීනි ටිකක් තමයි ඕන වෙන්නේ. ඒව තමයි මූලිකවම ඕනේ. ඊට පස්සේ අපිට කරපිංචා ටිකක්, රම්පේ, ලූණු සහ තඹගත්තු පොලොස් ටිකක් තමයි මම අරන් තියන්නේ. අපි මේ පොලොස් ටික කලින් තඹනකොට මේකට ලුණු, කහ එහෙම දේවල් එකතු කරගෙන තමයි ලුණු ටිකක් දාගෙන තමයි තඹ ගන්න ඕනේ. මේක ගොඩාක්ම තඹන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් ලාවට වගේ තඹ ගන්න ඕනේ. මම කියලා දෙන්නම් මේක කපන හැටි. ගොඩාක්ම තැම්බෙන්නේ නැති වෙන්න සාමාන්‍ය ප්‍රමාණය. ඒ කියන්නේ බෙරි වෙන්න වගේ තැම්බෙන්නේ නැතුව සාමාන්‍ය ප්‍රමාණයට තමයි පොඩි වෙන්න බලන්නේ නේද? ඔව්. මේ විදිහට හීනිවට මෙන්න මේ විදිහට ඕන කපා ගන්න. අපි මේ ටික මේ ගැඹුරු තෙලේ බදින නිසා පුංචියට කපා ගන්න ඕනේ. ඔව්. නැත්තම් තෙලුත් වැඩිපුර යනවා, බැදෙන්නත් වෙලා යනවා. අනිත් එක ලොකුවට බැද් මේ කැපුවාම ඒක රසත් නැතුව යනවා. ඒ නිසා හොඳට අපේ තුන මේ මිරිස් තුන පහ අල්ලන්න ඕන නිසා පීනිමට කපා ගන්න ඕන. හරි. ওই විදිහට අපි පොලොස් ටික කපා ගත්තට පස්සේ ඊට පස්සේ අපි තෙල් ටිකක් ලිපේ දාලා මේ ටික හොඳට රත් වුණාට පස්සේ තෙලේ මේ ටික මුලින්ම බැද ගන්න නේද? නෑ මේ ඔව් මේකට අපි මේක චුට්ටක් වෙලා තියන්න ඕන. මේක පොඩක් සීසන් වෙන්න තියන්න ඕන. මේකට විනාකිලි චුට්ටකුයි සාමාන්‍යයෙන් අපි ගන්න ප්‍රමාණය අනුව දාගන්න ඕන. ඊට පස්සේ කහ ටිකකුයි ලුණුයි. මේකට පොලොස් එකට ලුණු දාලා තියෙන නිසා ලුණු ප්‍රමාණය බලලා දාගන්න. වැඩේ කරන අතරතුරේ මම අහන්න හිතුවේ අපි මෙහෙම හදාගන්න පොලොස් පැදුමක් අපිට කොච්චර කාලයක්කට තියාගන්න පුළුවන්ද? ඇත්තටම ඒ කියන්නේ හරියටම හදනවා නම් මාස දෙකක් වුණත් තියාගන්න පුළුවන්. ඇසුරුම් කිරීම තමයි හරියට කරන්න ඕන. සහ මේ දැන් අපි මේ මේව බදින වෙලාවට අතර වතුර ගතිය නැති වෙන්න හොඳට බැද ගන්න ඕන. දැන් පොලොස් වලට මේ වතුර උනන ගතියක් තියෙනවද? නෑ පොලිස් වලට වතුර උනන ගතියක් නැහැ. දැන් මේකට අපි විනාකිලි ටිකක් දාලා තියන්නේ මේක හොඳට සීසන් වෙන්න ඕන නිසා. දැන් මම ලුණු ටිකක් බැද ගන්නවා. හරි. ගැඹුරු තෙලේ තමයි අපි ලුණු ටිකක් බැදගන්නේ. ලුණු ටිකක් බොහොම සිහින්ව තමයි කපා ගත්තේ. අපි පොලොස් ගැට ටික කපා ගත්තා වගේම. හරි. අපි දැන් ලුණු ටික ගැඹුරු තෙලේ බැදෙන්න දැම්මා. එහෙම බැදුනට පස්සේ අපිට බලන්න පුළුවන් රන්වන් පාටකට මේ ලුණු ටික තියෙනවා. මේ ඔබ දකින්නේ මේ රන්වන් පාටට ලුණු ටික බැදුනට පස්සේ අපි මේ එකතු කරගන්න පොලොස් බැදුමට. සුරේණි මහත්මිය, ඊට පස්සේ මේ මට මතකයි අපි කලින් දවස්වල මේ ආහාර කල් තබා ගන්න ක්‍රම කරද්දි අපි මේ ලුණු බැදගත් එකටම තමයි කරපිංචා රම්පේ ටිකත් එකතු කරගත්තේ බදින්න නේද? ඔව්. අපි මේකෙදිත් එහෙමම කරන්නේ. මේකෙදිත් එහෙමමයි කරන්නේ. ඔව්. හරි. අපිට ඒ ටිකත් එකතු කරලා බැඳ ගන්න පුළුවන්.
හොඳයි අපි ලුණු ටික බැදුනට පස්සේ ලුණු ටික ලිපෙන් බාගත්තා ඊට පස්සේ ඒ තෙල් එකටම තමයි සුරේනි මහත්මිය මේ අපි පොලස් ටිකක් සීසන් වෙන්න තිබ්බ පොලස් ටික එකතු කරගන්නේ නේද ඔව් හරි පොලස් ටිකත් හොඳට මේක ක්‍රිස්පි ගතියට බැදෙන්න ඕනේද ඔව් බැදෙනවා මේක මේකට මුකුත් දාන්න ඕනේ නැහැ කෝන් ෆ්ලවර් කඩල පිටි මුකුත් දාන්න ඕනේ නැහැ ඒක හොඳට ක්‍රිස්පි වෙද බැදෙනවා ගොඩක් මේ කාන්තාව මේ කාලේ පුරුදු වෙලා ඉන්නව නේද මේ ස්වන් රැකියාවක් විදිහට මේ වගේ ආහාර කල් තබා ගන්න ක්‍රම පාවිච්චි කරලා මේ විදිහට ආහාර හදලා වෙළඳපළට අලෙවි කරන්න නේද ඔව් ඒ වගේම මේ අනිත් එක මේවත් එක්ක මේ කියන්නේ එකක් මේක එක්ක වුණත් බත් කන්න පුළුවන් පරිප්පු ටිකක් හදාගත්තත් ඇති හරි ඉතින් ලංකාව ඇතුලේ වගේම මේ විදේශ රටවල අයගිනුත් විශේෂයෙන්ම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් ගිනුත් ලොකු ඉල්ලුමක් මේ ආහාරවලට තියෙනවා මොකද ගොඩක් වෙලාවට මේ වගේ දේවල් හොයා ගන්න උන්ට තියෙන අපහසුවත් එක්ක ලංකාව ඇතුලේ ඔබ මේ වගේ දෙයක් කරනවා නම් මම හිතනවා විදේශගතව ජාත්‍යන්තරයට පවා ඔබට මේ නිෂ්පාදන අලෙවි කරන්න පුළුවන් ඒ නිසා ඒ වගේ අදහසක් ගන්න තමයි අපි අඟහරුවාදා නුගසෙවණින් ඔබට මේ වගේ දේවල් කියලා දෙන්නේ හොඳයි අපේ කතාබහ අතරතුරේ අපේ පොලොස් ටික දැන් බැදෙමින් තියෙන්නේ අපිට ලිපෙන් බා ගන්න පුළුවන් සුරෙන් මහත්මිය ඔව් තව පොඩ්ඩක් හරි අපි පොලොස් ටික ලිපෙන් බා ගමු ඊට පස්සේ අපිට බලන්න පුළුවන් කොයි විදිහටද මේක බැදුනම අපිට තේින්නේ කියලා දැන් මේ ඔබ දකින්නේ පොලොස් ටික අපි එහෙම ගැඹුරු තෙලේ බැදගත්තට පස්සේ මේක මේ සුරින් මහත්මිය කෝ ක්‍රිස්පි ගතියට බැදිලා තියෙනවා කියලා. දැන් මේ වෙනකොට අපි ලූණු ටික රන්වන් පාට වෙනකම් බැදගෙන තියෙනවා. එතකොට පොලොස් ටික බැදගෙන තියෙනවා සුරින් මහත්මිය ඊට පස්සේ අපිට තියෙන රම්පකර පෙන්චා බැදගන්නද? ඔව්. ඊළඟට දැන් අර මේ කලින් මතකෙත් එක්ක මට මතකයි නේද? මට වඩා හොඳට ජැනිට මතකයි. ඔව්. ඉතින් එහෙම බැලුවහම අපිව බලාගෙන ඉන්න ඔබට කොයිතරම් හොඳට මේ දේවල් මතක ඇතිද? මොකද අපි දන්නවා මේ වගේ වැඩසටහන් ඔබට මග ඇරුණොත් අනිවාර්යයෙන්ම අපේ මේ රූපවාහිනී YouTube නාලිකාවට ගිහිල්ලා ඔබ නැවත නැවත මේ දේවල් නරඹනවා කියලා. ඉතින් ඔබේ මේ ප්‍රතිචාරත් එක්ක අපිට ඒ ගැන බොහොම හොඳින්ම පැහැදිලි වෙනවා. හරි. කරපෙන්චට ඉක්මනින්ම බැදුනා. හම්පි ටිකක් ඒ වගේ. ඒ වැඩිය මේ බැදෙන්න අරින්නේ නැහැ නේද? නෑවට එකට අමාරු බැදෙනවා නේද? පොළ තමයි තියෙන්නත් ඕනේ නේද? ගොඩක් වෙලා තිබ්බහම දුඹුරු පාට වෙලා පාට වෙනස් වෙනවා. එතකොට පොඩක් කුඩු වෙන්නත් බලනවා නේද? හරි. එහෙනම් ඔන්න රම්ප කරපින්ච ටිකත් හරි. දැන් අපිට ඊළඟට අපිට තියෙන්නේ දැන් හරි. දැන් අපිට තියෙන්නේ මේ අපේ සීන සම්බෝලේ හදාගන්න. එක මික්ස් කරලා මික්ස් කරගන්න තියෙන්නේ. දැන් අපි මේ තෙල් එකේම අපිට බැද ගන්න පුළුවන්. අපේ පොලොස් බැදුමට ඕන කරන පොලොස් ටික එතකොට ලූණු ටික රම්ප කරපිංච මේ හැම දෙයක්ම අපි බැදගත්තා ඊට පස්සේ සුරේනි මහත්මිය කිව්වා තව වෙනම තාචියක් ලිපේ තියලා අපි මේ ටික කලවම් කරගන්න ඕනේ නේද ඔව් අපි දැන් ඒකට තෙල් ටික රත් වෙන්න තියලා තියෙන්නේ ඊට පස්සේ අපි මුලින්ම මොනවද එකට කරන්නේ සිඟුරු සුදු ලූණු පේස්ට් එක දාගන්න ඕනේ ටිකක් මේකත් හොඳට රන්වන් පාට වෙනකම් බැදෙන්න ඕනේ නැත්නම් සුදු ලූණු වල තෙත ගතිය આવොත් නරක් වෙන බලනවා කල් තියාගන්න බැරුව මේ වගේ බැදෙන්න ඕනේ මේ ඊට පස්සේ අපි ලිපේ ගින්දර ඕෆ් කරමු හොඳට රත් වෙලා තියෙන්නේ ඒ නිසා දැන් කැලිමිරිස් කැලිමිරිස් ටික දාගන්න ඕන ඊට පස්සේ මේ මං හදලා තියෙන්නේ සියඹලයි විනාකිරි එකට දාලා සීනි දාගන්න ඕන සීනි ටික හොඳට දිය වෙන්න ඕනේ මේකේ සීනි රහ ගොඩාක්ම දැනෙන්න අපි සීනි වැඩි කරන්නේ නැහැ නේද සුරෙන් මහත්මයා? ඒ කියන්නේ රම් සැර වැඩි වෙන්න ඕන නම් මිරිස් වැඩිපුර දාගන්න ඕන. පැණි රස වැඩිපුර එන්න ඕන නම් සීනි ටිකක් වැඩිපුර දාගන්න පුළුවන්. තමන්ගේ කැමැත්ත අනුව දාගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ අර දැන් මේ මේකතු කරන්නේ. ඔබ බලන්න මේකතු කරන්නේ මේ සුරෙන් මහත්මයා ගෙදර හදාගත්ත පහේ කුඩු එකක්. දැන් අපි පුරුදු වෙලා ඉන්නවා මේ වගේ දෙයක් හදනකොට ලේසියට කියලා. රසකාරක පාවිච්චි කරන්න. මොකද ඒකෙන් වෙනස් රසයක් එන නිසා. හැබැයි අය හැම වෙලාවෙම ඔබට කියන්නේ ගෙදර හදාගන්න දේවල් මේකට පාවිච්චි කරන්න කියලා. ඒක පැත්තකින් අපි මේක කල් තියාගන්න නිසා. ඒ වගේම විස ආහාරයට ගන්නට වැඩිය පෝෂදායී දෙයක් ගන්න එක හැමතිස්සෙම හොඳයි කියලා තමයි ඒ කියන්නේ. මොකද ඒ සූප වේදිනියක් විදිහට කාලයක් තිස්සේ කටයුතු කරන කෙනෙක්. ඉතින් මේ අත්දැකීම එක තමයි
ඇගේ ජීවිතේ එකතු කරගත්ත ඒවා ඔබත් එක්ක බෙදා හදාගන්නේ. දැන් මේකේ හොඳට සීනි මම දිය වෙලා තියෙන්නේ. පිළ ලුණු චූට්ටකුත් මේකට දාගන්නවා. ලුණු ගොඩක් දාන්න නෑ බලලා දාන්න ඕන. මොකද මේ පොලොස් එකට අපි ලුණු මේ ලුණු දාලා තියෙන නිසා. අපි තඹනකුරත් ලුණු එකතු කරගත්තනේ නේද? ඒ නිසා ඊට පස්සේ මේ දැන් මම දාන්නේ ගෙදර හොදලා වේලපු උඹලකඩ හොඳට බදලා අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒක දාගත්තා. අපිට ඕන නම් හාල් මැස්සෝ වගේ ඕන නම් හාල් මැස්සෝ කරවල ඒ වගේ දේවල් උනත් පාවිච්චි කර මේ මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ බදගත්තු ලුණු ටික හරි ඔන්න අපි ඒකයි ඊට පස්සේ මේ අන්තිමට එකතු කරගත්ත දැන් අන්තිමට පොලොස් ටික එකතු කරගන්න එකතු කරගන්නවා ඔය ඔක්කොම එකතු කරලා ඊට පස්සේ අපි මේක මේ කලවම් කරගත්තට පස්සේ සුරේනි මහත්මිය පොඩ්ඩක් රස්නේ ගතිය තියෙන නිසා අපි මේක නිවෙන්න තියලයි ඇසුරුම් කරනවා නම් ඇසුරුම් කරන්න ඕන නැත්නම් අර වතුර මේ බෝතල් වල දාඩිය ගතිය වගේ ඇවිල්ලා වතුර ගතිය ඇවිල්ලා නලක් වෙන බලන අන්තිමට තමයි අපි බදගත්තු රම්පි කරපුංචි ටික දාන්නේ නැත්නම් මේක පොඩි වෙන්න බලනවා කුඩු වෙන්න බලනවා මට මතකයි මේ කලින් දවසකදී අපි රාබු බැදුමක් හදන හැටි කියලා දුන්නා ආපහු ගස් රාබු නේද ඔව් ගස් රාබු ඔව් ගස් රාබු බැදුමක් හදන හැටි කියලා දුන්නා ඒ දෙකටම බොහොම හොඳ ප්‍රතිචාර ඔබෙන් තිබුණ නිසා ඒ එල්ලීම් එක තමයි මේ කාලේ පොලොස් වැඩිපුර තියෙන හින්දා කල් තබා ගන්න ක්‍රමයක් විදිහට අපි මේ පොලොස් තෝරගත්තේ අපි කලින් දවසක මේකට කංකුන් එකතු කරා ගොටුකල එකතු කරා නේද ඔව් කංකුන් ගොටුකල කතුරු මුරුංගා ඒවා එකතු කළා ඉතින් මේවටත් කැමති නම් එහෙම එකතු කරගන්න පුළුවන් සුවඳ නම් ඇත්තටම දැන් බඩගිනි හැදෙන තරමට තියෙන්නේ දැන් හදිස්සි බඩගින්නක් තියෙන කෙනෙකුට අර සුරේනි මහන්සිය කලින් කිව්වා වගේ පරිප්පු ටිකක් හදාගත්තත් මේ වගේ ටිකක් හදාගත්තාම ඇති වෙනකන් බත් කන්න පුළුවන් ඔව් හරි ඉතින් ඉතින් අපි එහෙම හදාගත්ත අපේ පොලොස් පැදුම් එක බලන්න පාට උනත් හරිම ලස්සනයි ඒ වගේම කිසිම මේ රසකාරකයක් අපි එකතු කරගත්තේ නැහැ අපේ මුළු තැංගෙන් හොයාගන්න පුළුවන් දේවල්ම තමයි මේකට එකතු කරගත්තේ බොහොම ලේසියෙන් ඉක්මනින් හදාගන්න පුළුවන් වෙලාවකට කියලා නම් අපිට බැද ගන්න යන වෙලාව විතරයි නැත්තම් ලේසි වැඩේ ලේසි වැඩේ හරි ඉතින් හරි වටිනවා මේ කාලේට කාන්තාවන්ට නම් කියාපු ආහාරයක් විශේෂයෙන්ම ගෙදර වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙනකොට මේ වගේ පුංචි පුංචි විසඳුම් හොයාගෙන තියාගන්න එක ලේසි ලේසියෝ සුරේනි මහත්මිය දැන් ප්‍රතිචාර දවසින් දවස වැඩි වෙනකොට ඔබට එන දුරකථන ඇමතුම් ප්‍රමාණයත් වැඩි කියලා අපි දන්නවා හැබැයි එහෙමයි කියලා අද දුරකථන අංකය අමතක නොකර ඉන්න බෑනේ අපි නෑ ඔව් අද දුරකථන අංකය කියමු 077 280 36 26 दवसक मे वगे वटन आहार हदन हटि के मुन के